ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළදී සහ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් පිටිය තුළ විටින් විට මහත්මා ගුණය ක්‍රීඩකයන් විසින් පෙන්වන අවස්ථා දැක ගැනීමට ලැබීම බොහෝ සතුට දනවන කරුණක්. විශේෂයෙන්ම අතිශයින්ම තරඟකාරී තියුණු ක්‍රිකට් තරඟයන්හිදී ක්‍රීඩකයන් අතර තම මහත්මා ගුණය ලෝකයේ හමුවේ පෙන්වීම තවමත් දැක ගැනීමට හැකිවීම ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරයට හා ක්‍රීඩාවේ පැවැත්මට බොහෝසේ බලපාන බව නම් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ අනුව එවන් සිදුවීමක් ලොව තරඟකාරීම ක්‍රිකට් තරඟාවලිය වන IPL තරඟාවලියේදී ඊයේ තරඟයකදී දැක ගැනීමට හැකි වුණා. පන්දු යවමින් සිටියේ කෘණාල් පාණ්ඩියා, පන්දුවට පාර දුන්නේ ක්‍රිස් ගේල්. පාණ්ඩියාගේ පන්දුවකට ගේල් එල්ල කළ පහරක් අනිත් අන්තිය සිටි ලෝකස් රාහුල්ගේ ඇඟේ වැදුනා. ඒ වෙලාවේ පන්දුව රැකගත් කෘණාල් පාණ්ඩියා කඩුල්ලේ බේල්ස් ඉවත් කරලා විනිසුරුවරයාගෙන් දුවද්දී දෙවි යමකට ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ රාහුල්ගේ ඇඟේ පන්දුව වදිද්දී රාහුල් තමන්ගේ සීමාවෙන් තරමක් ඉදිරියට ඇවිත් සිටියේ. ඒ වෙලාවේ පන්දුව ඇඟේ වැදුන නිසා රාහුල්ට නැවතත් තමන්ගේ පිතිකරන සීමාවට පැමිණෙන්න යම් අපහසුතාවයකට පත්වනවා. කොහොම වුණත් ඒ වෙලාවේ එය දුවද්දී දෙවි යමක් ලෙස මුම්බායි කණ්ඩායමේ කෘණාල් පාණ්ඩියා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරත් රෝහිත් සර්මා පාණ්ඩියා ඇතුළු මුම්බායි ක්‍රීඩකයන් එම ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නවා. විටක එය රාහුල් දවා ගන්නට තිබුණු අවස්ථාවක් වෙන්න තිබුණා. කොහොම වුණත් ඒ වෙලාවේ සිදු වුණ සිදුවීම නිසාවෙන් මුම්බායි පිල ඒ ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නවා. මේ තමයි මහත් තරුන්ගේ ක්‍රීඩාවේ තියෙන මහත්මා ගුණය. රෝහිත් සර්මා ප්‍රමුඛ මුම්බායි කණ්ඩායමේ ඒ මහත්මා ගුණය නැවත වතාවක් ක්‍රිකට් පිටියේ පෙන්නුවා. මෙහිදී මතකයට නැගෙන තවත් සිදුවීමක් පසුගිය ශ්‍රී ලංකා ඉන්දියා තරඟාවලියේ එක් තරඟයකදී දැක ගැනීමට හැකි වුණා. එහිදී මාගේ මතකයේ නිවැරදි නම් කෘණාල් පාණ්ඩ්‍යා පන්දු යවමින් සිටින විට චරිත් අසලංකගේ ඇඟෙහි ගැටුණු අතර කෘණාල් පාණ්ඩ්‍යා චරිත් අසලංක වැළඳගත් සිදුවීමද ඒ තරඟාවලිය තුළ කතාබහට ලක් වූ කරුණක් වුණා. මේ අතර මෙවර IPL තරඟාවලියේ 42 තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. අබුඩාබිහිදී පැවති තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පංජාබ් කිංස් කණ්ඩායමයි. මෙම ජයග්‍රහණය සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද මුම්බායි පිල සමත් වුණා. කෙසේ නමුත් ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසය තුළ පෙරළි කාර්ම කණ්ඩායම බවට පත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ ඔවුන් ජයග්‍රහණය කළ තරගයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පසු ඌයේ 7 වන ස්ථානයේ ඒ මුම්බායි කණ්ඩායම සහභාගී වූ තරඟ 10න් 4ක් පමණ ජය ගනිමින් මුම්බායි කණ්ඩායම හා RCB කණ්ඩායම අතර පැවති තරඟයේ පරාජය වීමත් සමගම බොහෝ ක්‍රිකට් විචාරකයන් මත පල කරේ මෙවර මුම්බායි කණ්ඩායම ප්ලේඔෆ් වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව ESC නිල Facebook පිටුවේ සටහනක් එක් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සදහන් කර තිබුණේ සිය ප්‍රධාන පුහුණුකරුට තවත් සැලසුමක් තිබෙන බවත් තවමත් මුම්බායි කණ්ඩායම තරඟාවලිය තුළ රැඳී සිටින බවයි. ඒ අනුව මුම්බායි පළ කළ සටහන සත්‍යයක් බව සනාථ කරමින් මහේලගේ සැලසුම් අනුව ඊයේ තරඟයේ ජයග්‍රහණය කරමින් තව දුරටත් තරඟාවලිය රැඳී සිටීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.